Meals Kitchen YouTube channel එකට වෙනද වගේම අදත් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්නේ ස්නැක් එකක් crispy pork toast. මේක පුංචි දූල පුතාලා ගොඩාක් ආස කරන දෙයක්. එයාලගේ birthday parties වලට visit කෙනෙක් එන වෙලාවට එහෙම නැත්නම් රෑ කෑමකට ඕනම වෙලාවකට අපිට මේක හදාගන්න පුළුවන්. දැන් මම ඔයාලට පෙන්නන්න මොනවද අවශ්‍ය කරන දේවල් කියලා. මේ ස්නැක් එක හදාගන්න මම මෙතන අරන් තියෙනවා සෑන්ඩ්විච් පාන් පෙති 6ක්. බීලුණු ගෙඩියෙන් 4න් එකක් අරන් තිනවා පොඩියට කෑලි කපලා. සුදු ලුණු බික් 3ක් පොඩියට කෑලි කපලා අරන් තිනවා. සෝයා සෝස් මේස හැඳි 2ක් අරන් තිනවා 1 බිත්තරයක්. මෙතන අරන් තිනවා පෝක් මස් අඹරලා අරන් තිනේ මම මෙතන. ගම්බිරිස් ලුණු කෑලි මිරිස් ටිකක් බදින්න තෙල් අවශ්‍ය වෙනවා අපිට. මුලින්ම මම මේ පාන් පෙති 4ට කපා ගන්නවා මේ විදිහට. කපලා මේ වගේ ට්‍රේ එක අපි තියාගමු. මේ වගේ ඔක්කොම පාන් පෙති ටික කපාගමු. ඉතින් මම දැන් කපාගත්තු පාන් පෙති ටික මම දැන් මේ පාන් පෙති ටික පැත්තකට පැත්තකින් තියලා විනාඩි 2කට මස් මිශ්‍රණය හදන හැටි පෙන්වන්න. මේ තියෙන අඹරගත්තු මස් ටික මම දැන් ඒකට දානවා මේ කපාගත්තු ලුණු ටික. ඒකටම මම දානවා සුදු ලුණු ටික. ඒකටම මම දැන් දානවා සෝයා සෝස් ටික. දැන් මේ බිත්තරේ මම සුදු මදේ විතරයි මේකට දාන්නේ. සුදු මදේ විතරයි කහ මදේ මම අයින් කරනවා. සුදු මදේ දාන්නේ නැහැ. මේ බඩු වල ප්‍රමාණයන් ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තිනවා අවශ්‍ය කෙනෙකුට එතනින් ගන්න පුළුවන්. මම මේකට දානවා කෑලි මිරිස් ටිකක්. ඔයාලගේ රසානුව තව සැර වැඩි කරගන්න නම් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයන් වලට කෑලි මිරිස් දාගන්න පුළුවන්. ලුණු රසානුව දාගන්න. ගම්බිරිස් මන් දාන්නේ තේහෙන්දි එකයි. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට තව වැඩි කරගන්න පුළුවන්. මම දැන් මේ ඔක්කොම හොඳින් මිශ්‍ර කරනවා. මම දැන් මේ මිශ්‍රණයටම දාගන්නවා තෙල් ටිකක්. තෙල් මේස හැන්දක් වගේ මම දාගන්නවා. මොකද මේක හොඳින් ඇලෙන ගතියට මේක තියෙන්න ඕනේ. මේ වගේ හොඳ ඇලෙන ස්වභාවයට මේක මෙහෙම තියෙන්න ඕනේ. මේ වගේ හොඳින් ඇලෙන්න ඔක්කොම එකට එකතු වෙලා තියෙන්න මේ වගේ ප්‍රමාණ වගේ එන්න ඕනේ. දාගත්තු මස් මිශ්‍රණය. දැන් මම මේ මස් මිශ්‍රණය පාන් පෙති වලට ගානවා. මෙහෙම පාන් පේ මේ වගේ අපි කපාගත්තු පාන් කෑලි වලට මෙහෙම හොඳින් ගා ගන්න ඕනේ. මේ වගේ හොඳින් මුළු පාන් කෑල්ලම මෙහෙම දැවටෙන්න හොඳට මේක දැන් අපි තෙලේ දාලා බදිනවා. එතකොට මේක ගැලවෙන්නේ නැති වෙන්න හොඳින් හොඳින් ගා ගන්න ඕනේ. මේ වගේ ලස්සනට ගා ගන්න. මේ තියෙන්නේ දැන් අපි හදාගත්තු පාන් ටික. දැන් මං යන්නේ මේ ටික තෙලේ දාලා බෙද ගන්න. තෙල් එක හොඳින් රත් වෙලායි තියෙන්නේ. දැන් මම මේ වගේ පාන් පෙත්තක් අරන් මේ විදිහට මෙහෙම
තෙලක දානවා. හොඳට ක්‍රිස්පි ගතියට එනකම් අපි මේ පාන් ටික මේ වගේ හොඳින් බැදගමු. මේ වගේ හොඳින් රන්වන් පාට වෙනකම් බැදගන්න. හොඳ සුවඳකුත් එනවා. දැන් මේ වෙලාවේ මේක හොඳින් බැදලකට හොඳ සුවඳක් එනවා. ඒ වගේම තමයි හරිම රසයි. මේක හවස තේ වෙලාවට ඉක්මනින් හදාගන්නත් පුළුවන්. මේ වගේ රන්වන් පාට වෙනකම් හොඳින් බැදගමු. දැන් ලස්සන පාටට ඇවිත් තින්නේ මම මේ ටික මෙන්න තෙල් බේරෙන්න කොලයක් උඩින් දාගන්නවා. හොඳ සුවඳක් එනවා. සුවඳ වගේමයි හොඳ පෙනුමක් තියෙනවා. හරිම රසයි. ඒ වගේම මේ තින්නේ අපි හදාගත්තු ක්‍රිස්පි පොප් ටෝස්ට් ටික. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම හරිම සුවඳයි. රස පෙනුමකුත් තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට හදලා බලන්න පුංචි දූල පුතාලගේ බර්ත්ඩේ පාටිස් වලදී. ඒ වගේම විසිත කෙනෙක් එන වෙලාවට හවස තේ වෙලාවට හදලා රස බලන්න පුළුවන්. දැන් ඉතින් තියෙන්නේ රස බලන වෙලාවයි. එහෙනම් අපි මේ වගේ රස දෙයක් එක්ක ආයි හම්බෙමු. ගිහින් එන්නම්.